මම නීතිඥ මනෝජ් රණෑක්කාර කැඳුම්කරු සත්‍ය සහ යුක්තිය සඳහා නීතිඥ සංවිධානය. අපි අද දවසේ මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවන්නේ මේ වෙනකොට නැවත නැවත කරලියට එන විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන් යම් අදහස් දැක්වීමක් කරන්න. මේ විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන් ගරු ජනාධිපතිවරයා ඊයේ දවසේදී විශේෂ සඳහනක් කරනවා. ඔවිනම් කියන්නේ සාපරාදී නීතිය අයින් කරා කියනවා, සාපරාදී අදහස් දැක්වීම නීතිය අයින් කරයි කියලා කියනවා, අපහාස නීතිය අයින් කරා කියලා කියනවා. එහෙම අයින් කරපු අපි මේ විකාශන අධිකාරී පනත ගෙනල්ලා අදහස් දැක්වීම ඛණ්ඩනය කරයි කියලා, එහෙම නැත්නම් වාරණය කරයි කියලා කොහොමද හිතන්නේ කියලා ජනාධිපතිවරයා ඊයේ දවසේදී අහනවා. අපි අහන්නේ පහුගිය කාලය පුරාවටම අපි දැක්කා ගෙනල්ලා තියෙන පනත, විශේෂයෙන්ම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වගේ, ඒත් එක්කම අපි දැක්කා පුනරුත්ථාපන කාර්යාංශ පනත වගේ, ඒ වගේ දේවල් හරහා ඒව ගේන්න යන අරමුණ පෙන්වන්නේ එකක්. හැබැයි ඒ අදාළ පනත භාවිතයට ගන්නකොට ඒ පනත දේශපාලනීක මූණුවරකින් තමයි භාවිතයට ගන්න කියන එක අපි දැක්කා. ඒ නිසායි අපි පුල පුලා මේ විකාශන අධිකාරී පනත ගැන අපේ දැඩි විරුද්ධත්වයක් දක්වන්නේ. නැත්තම් අපි කියන්නේ යම් යම් නීති තියෙන්න ඕනේ කියන තැන අපිට එන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි ඒක අපි තේරුම් ගන්න ඕනේ ඒක දේශපාලන අධිකාරියෙන් ස්වාධීන වෙච්ච, දේශපාලන අධිකාරියෙන් ව්‍යුක්ත වෙච්ච, දේශපාලන අධිකාරියේ බලයට නතු නොවෙච්ච ස්වාධීන ආයතන හරහා කරන්න පුළුවන්ද කියන කාරණේ බලන්න. දැන් අපි දැක්කා මැතිවරණ කමිෂන් සභාව කොච්චර දේශපාලනයට නතු වෙලා අන්තිමට දැන් පුංචි ඡන්දයක් ගැන කතාවක්වත් නැහැ. දැන් මැතිවරණ කමිෂන් සභාව ස්වාධීන කමිෂන් සභාව. හැබැයි ස්වාධීනයි කියන මැතිවරණ කමිෂන් සභාවට ස්වාධීනව ඡන්දයක් තියාගන්න බෑ. ඇයි? දේශපාලන බලපෑම එතනට ඇවිල්ලා තියෙනවා. අල්ලස්ව දූෂණ විමර්ශන කමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය අද වෙනකොට රට තුළ බරපතල විවාදයකට භාජනය වෙලා තියෙනවා. ඇයි? ඒක ස්වාධීන වුණාට යම් දේශපාලනික භාවයක් ඒක තුළ දකින්න හම්බෙන නිසා. ඒ නිසා විකාශන අධිකාරී පනත හරහා ඒ නිර්මාණය කරන්න හදන ඒ ආයතනයේ ව්‍යුහය හරහා තමන්ට එරෙහිව මතපල කරන ජනමාධ්‍යවේදී, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සහ මාධ්‍ය ආයතන මේ දේශපාලන අධිකාරිය විසින් දඩයන් නොකරාවියයි කියන්න තියෙන සහතිකය මොකක්ද? අන්න ඒ සහතිකය නොමැතිවීම සහ ඒ අදාළ බලධාරීන් පත් කිරීම, අදාළ ඒ ස්වාධීන කණ්ඩායම් තෝරාපත් කර ගැනීම, නිර්දේශ කිරීම, නම් කිරීම, ඒ ස්ථානවලට අනුගත කිරීම සියල්ල කරන්නේ දේශපාලන යාන්ත්‍රණයේ ඇතුලේ නිසා. ඒ නිසා මේ විකාශන අධිකාරී පනත හරහා නැවත කරන්න හදන්නේ තමන්ට මේ තියෙන පත්ත්වය තුල කරගන්න බැරි වෙලා තියෙන මාධ්‍ය දඩේම නීතිය තුල කරන්න දරන උත්සාහයක් කියලයි අපිට පේන්න තියෙන්නේ. ඒත් එක්කම අපි දැක්කා සමන් රත්නප්‍රිය කියනවා වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ජනාධිපතිරට ජනමතයක් තියෙනවා, ඒ වගේම විධායක ජනාධිපති. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ මෙම නීති සම්පාදනය කරන්න බලය ජනාධිපතිවරයාට තියෙනවා. ඒක එක කොටසකට අපි එකගයි. ඒ තමයි විධායක ජනාධිපති වර්තමාන ජනාධිපතිවරයා කියන කාරණයට අපි එකඟ වෙනවා. ඒක ව්‍යවස්ථානුකූල කාරණයක් නිසා. හැබැයි අපි අඛණ්ඩව සහ පුල පුලා අහන ප්‍රශ්නේ අපි නැවතත් අහනවා. ජනාධිපතිවරයාට ජනවරමක් හම්බුනේ කොහොමද? ජනාධිපතිවරයාට තියෙන ජනවරම මොකක්ද? ජනාධිපතිවරයාට ජනවරමක් තියෙනවා නම් ඒ ජනවරම ලැබිච්ච ආකාරය මොකක්ද? පාර්ලිමේන්තු 134 ඡන්ද හම්බෙච්ච එක. ඒතර මේ පාර්ලිමේන්තු 134 ඡන්ද භාවිතා වුණේ කොහොමද කියලා එදා මෙදා තුර මේ රටේ මිනිස්සු හොඳටම දන්නවා. ඒ ඔලුගෙඩි ටික හෙල්ලුනේ කොහොමද? ඒ 134 ගොනුනේ කොහොමද? මොන වරප්‍රසාද වරදාන තාන්න මාන්න මුදල් වලටද ඒ ඔලුගෙඩිය ගියේ හැරුනේ? ඒත් එක්කම තමන්ගේ මහවුරු ටික රැකගන්න පොඩි හොරු ටික එකතු වෙලා මේ තමන්ගේ රැකවල හැටියට ජනාධිපතිවරයා ගෙනාවා කියන කාරණේ අපිට නිෂේධ කරන්න බැරි කාරණේ. ඒ නිසා ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් හැටියට තමයි මේ විධායක ජනාධිපතිතුමයි අපි එකගයි. මෙන්න මෙහෙම කාරණයකට ඔබතුමන්ලා කියනවා නම් ජනවරමක් තියනවාය කියලා අපිට මෙතනින් එහාට තර්ක කරන්න, ප්‍රශ්න කරන්න, ගැටෙන්න, විවාද කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ඡන්දෙකට ගිහිල්ලා ජනවරමක් කරගෙන පෙන්නන්න හරිම සරලයි කාරණා. හැබැයි ප්‍රශ්නේ තමයි
ඔබතුමන්ලා අදටත් ඡන්දෙකට යන්න පට්ට බයයි, පරාණ බයයි. ඇයි? අදටත් දන්නවා ජනවරම ඔබතුමන්ලගේ පැත්තේ නෙමෙයි තියෙන්නේ කියලා. ඒ නිසා නැති ජනවරමක් තියනවා කියලා ආරෝපණය කරන්න ගිහිල්ලා නැති ජනවරමක් සහිත පාලකයන් බවට පෙනී සිටින්න ඔබතුමන්ලට කිසිම අයිතියක් නැහැ. ඒක සදාචාරාත්මක නැහැ කියන කාරණේ අයිබෝම් පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි කියන්නේ විකාශන අධිකාරී පනත වේවා වෙන ඕනෑම මර්ධනකාරී පනතක් වේවා ඒ සෑම දෙයකටම අපි විරුද්ධයි. හේතුව මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ. මේ ජනාධිපතිතුමාට ජනවරමක් නැහැ. අපි කියන්නේ පැහැදිලිවම ජනවරමක් අරගෙන ඇවිල්ලා ඔය කරන්න හදන වැඩ කරගෙන යන්න ඒ සම්බන්ධයෙන් අපි කිසිදු විරුද්ධත්වයක් දක්වන්නේ නැහැ කියන කාරණේ බොම් පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොම් ස්තුතියි. අයිබෝවන්. මම නීතිඥ අමිලේගොඩ මහවත්ත සභාපති සත්‍ය සහ යුක්තිය උදෙසා නීතිඥ සංවිධානය. අපි අද දවසේ මේ මාධ්‍ය හමුව පවත්වන්නේ අපි දකිනවා පහුගිය කාලයේ පුරාවටම වරින් වර විවිධ අනපනත් ඔස්සේ මේ පාලකයා උත්සාහ කරනවා මේ ආණ්ඩුව උත්සාහ කරනවා මාධ්‍ය සඳහා වැටබඳින්න එහෙම නැත්නම් මාධ්‍ය මර්ධනය කරන්න. එතකොට ඒ ආණ්ඩුව දරන උත්සාහයේ තවත් දිගුවක් තමයි මේ විකාශන අධිකාරී පනත කියන්නේ. අපි දැක්කා ඊයේ දවසේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අදහස් දක්වනවා ඒ සම්බන්ධයෙන්. මං හිතන්නේ ඒ අදහස තුල තිබුණා ඇත්ත වශයෙන්ම ඇයි මේ පනත ගේන්නේ කියන කාරණාව. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා මාධ්‍යයට බැහැ තව කෙනෙකුගේ ගෙවල් ගිනි තියන්න. මාධ්‍යයට බෑ මේ තව කෙනෙකුගේ පුස්තකාල ගිනි තියන්න. අන්න ඔය වගේ අදහසක් රනිල් වික්‍රමසිංහ මහත්මයා ගේනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හිතේ තියෙනවා මේ මාධ්‍ය ආයතන විසින් තමයි එයාගේ නිවසට ගිනි තිබ්බේ, මාධ්‍ය ආයතන විසින් තමයි එයාට ඒ දා දවසේ බලපෑම් ඇති කරේ කියන කාරණාව. අපි දන්නවා අරගලිය පුරාවටම ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරා විවිධ පුද්ගලයින් ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්නලා ප්‍රකාශ සටහන් කරවන්න සිරස මාධ්‍ය ආයතන වගේ මාධ්‍ය ආයතනයට විරුද්ධව ඒ මාධ්‍ය ආයතන විසින් උසුගැන්වීම් කළා නේද මේ අග්‍රාමාත්‍යව කාර්යාලයට, ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ නිවසට බලපෑම් ඇති කරන්න, එහෙම නැත්නම් පහර දෙන්න මේ ආමාධ්‍ය ආයතන උසිගැන්වීම් කළා නේද කියන කාරණාව තහවුරු කරගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොඩක් උත්සාහ දැරුවා. කොහොම නමුත් පැහැදිලි මේ විකාශන අධිකාරී පනත කියන්නේ ආණ්ඩුව මේ දක්වා උත්සාහ කරපු මේ රටේ ජනතාවගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහසට වැටබඳින්න, මේ රටේ ජනතාවට තොරතුරු දැනගැනීමට තියෙන අයිතිය වළක්වාලන්න, මේ රටේ ජනතාව ඇත්ත දැනගන්න එක වළක්වන්න ආණ්ඩුවට අවශ්‍යව තියෙන ඒ අවශ්‍යතාවයේ තවත් දිගුවක් තමයි මේ විකාශන අධිකාරී පනත කියන්නේ. මේ පනත හරහා ආණ්ඩුවට හැකියාව ලැබෙනවා තමන්ට නිහඬ කරගන්න බැරි වෙන මාධ්‍ය ආයතන තමන්ගේ මේ පනතේ බලය පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය විදියට දනගස්සන්න. මොකද පැහැදිලි ලෙසම මේ කෙටුම්පත පනතක් බවට පත් වෙලා නීතියක් බවට පත් වුණු අවස්ථාවක මේ පවතින සියලුම මාධ්‍ය බලපත්‍ර අහෝසි වෙනවා. ඊට පස්සේ සිද්ධ වෙනවා මේ නියාමන කොමිසම ඉදිරියට ගිහිල්ලා ඒ කොමිසමේ හොඳ හිත දිනාගෙන මේ මාධ්‍ය බලපත්‍ර ලබා ගන්න. එතකොට මේ මාධ්‍ය ආයතන වලට සිද්ධ වෙනවා තමන්ගේ ස්වාධීනත්වයෙන් බැහැර වෙලා ආණ්ඩුවට කඩේ යන, අපි දන්නවා ජඩ මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍ය ආයතන වගේ මාධ්‍ය බවට පත් වෙලා ආණ්ඩුවේ ඉත්තන් බවට පත් වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව මේ පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ මේ මාධ්‍ය ආයතනවල ස්වාධීනත්වය බිඳ දමන්න. මේ ආයතනවල ස්වාධීනත්වය බිඳ දමලා රටේ ජනතාවට සැබෑ තොරතුරු සත්‍ය තොරතුරු ලබා ගන්න තියෙන අයිතිය වළක්වාලන්න. ඒ වගේම අපි දකිනවා රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන්ම එකිනෙකට පරස්පර අදහස් ප්‍රකාශ වෙනවා. එක තැනක අපි දන්නවා සමන් රත්නප්‍රිය කියනවා එයා ජනබලයක් තියෙන විධායක ජනාධිපතිවරයෙක් කියලා. තවත් තැනක ඒ පාර්ශවයම තර්ක කරනවා රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා තියෙන්නේ ගෝඨාභයගේ
ඉතිරි කාලයේ ධූරය දරන්න. ඒක හින්දා තවත් ධූර කාල දෙකක් ඔහුට ඉතිරිව තියෙනවා ජනාධිපති ධූරය දරන්න කියන කාරණාව. එතකොට ජනවරමක් තියෙනවා නම් ගෝඨාභයගේ ඉතිරි කාලය දරන්න ධූරය දරනවා කියන තර්කය තුල ඒ පරස්පරතාවය පැන නගිනවා. කොහොම නමුත් පැහැදිලි මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහට ජනවරමක් දීලා නැහැ. මේ රටේ මාධ්‍ය මර්ධනය කරන්න, මේ රටේ ස්වභාවික සම්පත් විකුණන්න, මේ රටේ ඡන්ද කල් දාන්න, මේ රටේ ප්‍රශ්න හංගන්න, මේ රටේ තියෙන ප්‍රශ්න වහලා, මේ ප්‍රශ්න කතා කරන මාධ්‍ය කට වහලා, මේ රටේ ජනතාවගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහසට වැටබඳින්න රනිල් වික්‍රමසිංහට මේ රටේ ජනතාව වරමක් දීලා නැහැ කියන කාරණාව. ඒක හින්දා පැහැදිලිවම වෘත්තිකයන් වශයෙන් අපි භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ඉතාමත් උතුම් කොට සලකනවා. මොකද රටේ මාධ්‍ය ඉෂ්ට කරන්නේ ජනතාවට තොරතුරු සැපයීම. මේ රටේ ජනතාව මේ රටේ මහ බැංකුව කොල්ල කන බව, මේ රටේ එක්ස්ප්‍රස් පර්ල් වගේ නැව් වලට වන්දි ලබාගෙන නැහැ, ඒවල වංචා සිද්ධ වෙන බව දැනගන්නේ මාධ්‍ය හරහා. මොහොතකට හිතන්න මේ තොරතුරු නොලැබුණා නම් අදටත් මේ දේවල් මේ රටේ ජනතාව දන්නේ නැහැ. ජනතාව මේ ප්‍රශ්න ගැන අවදි වෙන්නේ නැහැ. ඒක හින්දා පාලකයා දන්නවා මේ දැනට ක්‍රියාත්මක වන ක්‍රමය, මේ පාලකයා දැනට මේ ජනතාව අන්ධගෙන යන ක්‍රමය බොහොම නුදුරේම අසාර්ථක වෙනවා. පාලකයා අසාර්ථක තත්වයට පත් වෙනවා. එතනදී ජනතාව ඒ පාලකයාගේ අසාර්ථකත්වය පිළිබඳ දැනගන්නේ මාධ්‍ය හරහා. ඒ දැන ගැනීම තුලින් ජනතාව අනිවාර්යයෙන්ම මේ පාලකයින්ට විරුද්ධව කටයුතු කරනවා, මේ පාලකයින්ට විරුද්ධව නැගී හිටිනවා, මේ පාලකයින්ට විරුද්ධව හඬ නගනවා. අන්න ඒ අනාගතයේ ඇති වෙන්න තියෙන තමන්ට තියෙන ඒ අනතුර වළක්වා ගන්න මේ කූට වංචනික පාලකයෝ උත්සාහ කරනවා මාධ්‍ය මර්ධනය කරන්න. ඒක නිසා අපි මේ රටේ ජනතාව විදියටත් මේ රටේ වෘත්තිකයෝ විදියටත් අවධාරණය කරනවා කිසිම අවස්ථාවක මේ දක්වාගෙන එන ලද පනත් කෙටුම්පත් වගේම මේ පනත් කෙටුම්පතත් යම් අවස්ථාවක නීතියක් බවට පත් කරගන්න උත්සාහ කරන අවස්ථාවලදී මීට විරුද්ධව නැගී හිටින්න, මීට විරුද්ධව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මොකද අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ බොහොම ප්‍රසිද්ධයි ගැසට් රිවර්ස් කරගන්න. ඒ වගේම අපි දකිනවා රනිල් වික්‍රමසිංහත් ගේන පනත් ගෙටුම්පත බ්‍රේක් ඩවුන් වෙන තත්ත්වයක් අපි දකිනවා. ගේන පනත් ගෙටුම්පත අකර්මණ්‍ය වෙනවා. දැන් ත්‍රස්ත විරෝධී පනත් ගෙටුම්පත ගෙනාවා. දැන් අද මේ වෙනකොට ඒකට වෙච්ච දෙයක් නැහැ. එතකොට ඔය වගේ පනත් ගෙටුම්පත් ගණනාවක් සම්මත කරගන්න උත්සාහ කරා, හදිසි නීති ගණනාවක් සම්මත කරගන්න උත්සාහ කරා. ඒ සියල්ල අතරමඟ අත්හැර දැමීමට රනිල් වික්‍රමසිංහට සිද්ධ වුණා. ඒක හින්දා රනිල් වික්‍රමසිංහ තේරුම් ගන්න ඕන මේ රටේ ජනතාව බහුජන සංවිධාන සිවිල් සංවිධාන බොහොම බලවත්. ඒ මතවාදය අනිවාර්යයෙන්ම මේ රනිල් වික්‍රමසිංහලාගේ කූට උපක්‍රම පරාජය කරනවා. බොහොම ස්තුතියි. ලක් තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.